අයිබෝන් කියලා පිළිගන්නවා. දැනට ලංකාවෙන්න සියලුම ඉන්ටනෙට් සර්විස් ප්‍රොවයිඩස්ලගේ ඔක්කොම වගේ බෑන්ස් ටික සපෝට් කරන 3G සහ 4G කියන පහසුකම් දෙකම තියෙන රුපියල් 14,000ක් වගේ මිලකට මිලදී ගන්න පුළුවන් Huawei B311B 853 කියන රවුටර් එක ගැන රිවිව් එකක් කරන්න හිතුවා. මම දැන් මේ රවුටර් එක මාස දෙකක විතර කාලයක් පාවිච්චි කරනවා. මේ රවුටර් එක බැලුවොත් ගොඩක් සිම්පල් ඩිසයින් එකක් තියෙන්නේ. රවුටර් එකේ ඉස්සරහ පැත්තේ මෙන්න මෙතන තියෙනවා පවර් සහ ඉන්ටර්නෙට් කනෙක්ටිවිටි පෙන්වන LED එක. ඊළඟට මෙතන Wi-Fi on the off ද කියන LED එක. ඊට පස්සේ සිග්නල් බාර් තුනක් පෙන්වනවා. ඊට පස්සේ අපි උඩ පැත්ත බැලුවොත් මෙතන පවර් බටන් එක තියෙනවා. දෙපැත්තේ එහෙම විශේෂ දෙයක් නැහැ. පිටිපස්සේ බැලුවොත් වම් පැත්තේ කොනේම පෙනෙයි මෙන්න මෙතන රීසෙට් බටන් එක. ඒකට මෙතන පවර් ඉන්පුට් එක 12 volts 1 amp power එකක් තමයි මේ රවුටර් එකට ගන්නෙ. ඊට පස්සේ ethernet port 4ක් තියෙනවා. ඊට පස්සේ යට පැත්තට ගියොත් ඕගලන්ට පෙනෙයි sim එක insert කරන්න තියෙන මෙන්න මෙතනින් මේ රවුටර් එකට ගන්නෙ nano sim එකක්. මේ රවුටර් එකේ එක දුර්වලතාවයක් තමයි මේකට පිටින් ඇන්ටනාවක් සවි කරන්න බැහැ. රවුටර් එකේ built-in ඇවිල්ලා තියෙන ඇන්ටනාවකින් තමයි සිග්නල් ගන්නෙ. හැබැයි හොඳ powerful built-in ඇන්ටනාවක් තියෙන රවුටර් එකක් කියලා කියන්න පුළුවන්. සාමාන්‍ය සිග්නල් තියෙන පැත්තකට හොඳ ස්පීඩ් එකක් ගන්න පුළුවන් රවුටර් එකක්. මේ රවුටර් එකත් එක්ක box එක ඇතුලේ හම්බෙන දේවල් බැලුවොත් ethernet cable එකක් හම්බෙනවා. ඊට අමතරව මෙන්න මේ power adapter එක හම්බෙනවා. පොඩි paper work වගේක් හම්බෙනවා. අපි රවුටර් එක on කරලා බලමු. රවුටර් එක ඔන් කරේ පවර් බැංක් එකට 12 volts USB ඇඩැප්ටර් එකක් සම්බන්ධ කරලා. ඉතින් ඒ වගේ ඇඩැප්ටර් එකකින්ත් ඕගලන්ට මේ රවුටර් එක පාවිච්චි කරන්න පුළුවන්. කරන්ට් එක නැති වෙච්ච වෙලාවකට වගේ ගොඩක් ඒක ප්‍රයෝජනවත් වෙනවා. ඔය අපිට සිග්නල් බාර් තුනක් පෙන්නවා දැන්. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකත් කනෙක්ට් වුණා. Wi-Fi ත් ඔන් වුණා. හරි, දැන් අපි මේ රවුටර් එකේ ඉන්ටර්ෆේස් එකට කනෙක්ට් වෙලා බලමු. මේක ඩිෆෝල්ට් IP එක වෙන්නේ 192.168.8.1 කියන එක. යුසර්නේම් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. රවුටර් එක සෙටප් කරද්දී ඕගොල්ලෝ දාපු පාස්වර්ඩ් එක මෙතනට එන්ටර් කරන්න තියෙන්නේ. හරි, මේ තියෙන රවුටර් එකේ හෝම් පේජ් එක. මෙතනින් අපිට බලා ගන්න පුළුවන් සිග්නල් ස්ට්‍රෙන්ත් එක, අප්ලෝඩ් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක. දැන් මෙතන පෙන්වනවා තව Wi-Fi devices 5ක් මගේ රවුටර් එකට දැන් මේ වෙනකොට කනෙක්ට් වෙලා තියෙන්නේ කියලා. අපි මුලින්ම යමු network settings වලට. මෙතන network settings වල internet connection settings වල පල්හැට ගියොත් ඕගලන්ට පෙනේ මෙතන තියෙනවා APN එක ඇඩ් කරගන්න තියෙන්නේ මෙතනින්. සාමාන්‍යයෙන් sim එකක් දැම්මහම automatically මේ APN settings ගන්නවා. එහෙම ගත්තේ නැත්නම් මෙතනින් ඕගලන්ට profile එකක් හදලා APN settings හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් තියෙන එකක් edit කරන්න උනත් පුළුවන්. ඊළඟට අපි mobile network searching කියන තැනට ගියොත් මේ router එක 3G 4G දෙකම support කරනවා. ඉතින් මම ඉන්න area එකට හොඳට 4G signal තියෙන හින්දා මම 4G only දාලා තියෙන්නේ. ඔයගොල්ලෝ ඉන්න දිහාවට 4G signal අඩුයි නම් 3G signal හොඳට තියෙනවා නම් 3G only දාන්න පුළුවන්. auto දාලා තිබුණොත් 3G 4G signal තියෙන විදිහට මාරු වෙනවා. ඊට පස්සේ මෙතන ethernet tab එකට ගියොත් සාමාන්‍ය ethernet settings ටික පෙන්නනවා. ethernet status එක මම මේකට කිසිම ethernet device එකක් connect කරලා නැහැ. මේ router එකේ dual broadband කියලා function එකක් තියෙනවා. ඒ කියන්නේ ඕගලන්ට internet connection දෙකක් තියෙනවා නම් අපි හිතමු fiber සහ 4G internet connection දෙකක් තියෙනවා නම්
ෆයිබර් කනෙක්ෂන් එකෙන් ඊතනෙට් කේබල් එකක් හරහා මේ රවුට් එකට ඉන්ටනෙට් කනෙක්ෂන් එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඩුවල් බ්‍රෝඩ්බෑන්ඩ් ඔන් කරලා සිම් එක කුත් රවුට් එකට දාලා තිබුණොත් ඩිෆෝල්ට් වැඩ කරන්නේ ෆයිබර් කනෙක්ෂන් එක. ෆයිබර් කනෙක්ෂන් එක ඩ්‍රොප් වුණ වෙලාවට 4G කනෙක්ෂන් එකෙන් වැඩ කරනවා. හැබැයි මම දැන් එහෙම කිසි දෙයක් කනෙක් කරලා නැහැ. මම සිම් එකක් විතරයි දාලා තින්නේ. ඒකින්ද මේ රවුට් එක සාමාන්‍ය 4G රවුට් එකක් වගේ තමයි වැඩ කරන්නේ. අපි ඊළඟට යමු Wi-Fi settings වලට. මෙතන තියෙන normal basic Wi-Fi settings ටික, SSID එක, password එක, security mode එක වගේ දේවල්. පල්ලෙහාට ගියොත් තියෙනවා Wi-Fi signal mode කියලා එකක්. මේකෙන් වෙන්නේ Wi-Fi signal එකේ power එක අඩු වැඩි කරගන්න. ඕගලන්ට ඕනේ පොඩි coverage එකක් නම් ඕගලන්ට මේක low කියලා දාන්න පුළුවන්. මැක්ස් කියන එකට දැම්මහම උපරිම Wi-Fi coverage එකක් එනවා. ඊළඟට මේකේ තියෙනවා guest Wi-Fi කියලා එකක්. මේක තියෙන්නේ ඔයගලන්ගේ ගෙදරට පිට කෙනෙක් ආවොත් එහෙම මේ guest Wi-Fi කියන එක ඔන් කරලා මෙතනින් කාලය සෙට් කරලා දුන්නාම ඒගොල්ලන්ට මේ guest Wi-Fi එකට කනෙක්ට් වෙන්න පුළුවන්. හැබැයි මේ guest Wi-Fi එක ඔටෝමැටිකලි මේ ඔයගොල්ලෝ සෙට් කරන වෙලාවට අනුව ඔෆ් වෙනවා. එතකොට ඔයගොල්ලන්ගේ සාමාන්‍ය SSID එකයි password එකයි කනෙක්ට් දෙනවා වගේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒක සේව් වුණොත් ඒ කෙනාගේ ෆෝන් එකේ ඒ කෙනාට ගෙදරින් පිටින්දනොත් ඕගලන්ගේ Wi-Fi කනෙක්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ guest Wi-Fi එක ඔටෝමැටිකලි ඕෆ් වෙන නිසා ඕගලන්ට මේ ඒක security feature එකක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි යමු devices වලට. මෙතන පෙන්වන්නේ මගේ router එකට දැන් connect වෙලා තියෙන devices. ඉතින් මට මේ හැම device එකක්ම එකින් එකට internet access එක on off කරන්න පුළුවන්. අපි tools වලට යන් ඊළඟට මෙතන පෙන්වන්නේ SMS inbox එක. මෙතනින් SMS එකක් යවන්න ඕන නම් මට මේ plus sign එකට click කරලා ඒක යවන්න පුළුවන්. ඊට අමතරව SMS settings තියෙනවා. statistics වලට ගියාම ඔයගලන්ට අද දවසේ usage එක, මාසේ usage එක වගේ data usage එක බලා ගන්න පුළුවන්. parental controls තියෙනවා. පොඩි ළමයි එහෙම ඔයගලන්ගේ internet connection එක පාවිච්චි කරනවා නම් මෙතනින් filter එකක් හදන්න පුළුවන්. ඊළඟට අපි යමු advance එකට. මේකේ උඩම තියෙන Wi-Fi advance settings. ඉතින් Wi-Fi settings වල තියෙන يعني advanced settings ටික මෙතන තියෙන්නේ. يعني bandwidth එක වෙනස් කරන එක, channel එක වෙනස් කරන එක වගේ දේවල් කරන්න පුළුවන්. ඕනනම් මේක auto දාලා තියන්නත් පුළුවන්. ඊළඟට අපි යමු Wi-Fi security settings. මෙතන තියෙන Wi-Fi security settings ටික edit කරගන්න අවශ්‍ය නම් password, username වගේ දේවල්. ඊට පස්සේ Wi-Fi MAC filter එක, ඊට පස්සේ Wi-Fi WPA setup කරගන්න ඕන නම් හරි updates වලට ගියාම මෙතන මේ overnight updates කියන එක on කරලා තිබුණොත් මේ router එකට firmware updates ආවම පාන්දර 3ත් 5ත් අතර ඒක automatically download වෙලා install වෙනවා. ඉතින් ඕගලන්ට වෙනම ඒක download කරලා install කරන්න upgrade කිරීමක් කරන්න අවශ්‍ය නැහැ. ඊළඟට අපි router කියන function එකට ගියොත් මෙතන DHCP settings ටිකයි, DDNS settings ටිකයි, VPN settings වගේ දේවල් තියෙනවා. security වලට ගියොත් ඕගලන්ට firewall එක on off කරගන්න, MAC address field එකක් දාගන්න, IP field එකක් දාගන්න වගේ දේවල් මෙතනින් කරගන්න පුළුවන්. ඊළඟට අපි යමු system කියන එකට. දැන් මෙතන system එකේ device information පෙන්නන්නේ, يعني software version එක, firmware version එක වගේ දේවල් සහ ඊට අමතරව මෙතන පෙන්නවා router එකේ signal වලට සම්බන්ධ RSRQ value එක, RSRP value එක, RSSI, SINR වගේ values ටිකත් මෙතන තමයි පෙන්නන්නේ. ඊට පස්සේ අපි බැලුවොත් මෙතන තව තියෙනවා router එක restart කරගන්න අවශ්‍ය නම් මෙතනින් restart කරගන්න පුළුවන්. reset කරගන්න අවශ්‍ය නම් reset කරගන්න පුළුවන්. one click check කියන්නේ මේ self diagnostic එකක්. අපි ඔබලා බලමු. මේ මගේ mobile data connection එක normal කියලා එනවා. diagnosis ඊළඟට password device එකේ password එක modify කරගන්න ඕන නම් මෙතනින් කරගන්න පුළුවන්. pin code management, time settings,
ඟට සිිටම් සිටි ඔගලන්ගේ සිිටම් සිටිංස් වෙල ගොලන්ගේ රවට් එක සාමාන්‍යයෙන් නිදන කාමර එක වගේ තියලා තියෙනවානම් රෑට ඒක අර ඩිස්පලේගේ ලයිට්ස් වලින් ඔගලන්ට කරදරයක් වගේ හිතනවනම් මෙතන ඔප්ෂන් එකක් තියෙනවා ඔගලන්ට වෙලාවක් සෙට් කරන්න පුළුවන් අපි හිතමු රෑ 12 ඉඳන් පාන්දර 8 වෙනකන් හරි ඒ වගේ හිතලා ඔගලන්ට කැමති වෙලාවක් සෙට් කරලා සේව් කරාම ඒ වෙලාවට ලයිට්ස් එක විතරක් ඕෆ් වෙලා යනවා එනකොට රවුටර් එක යටින් වැඩ කරනවා ෂෙඩියුල් රීස්ටාර්ට් කියන එක දාලා තිබ්බහම සතියකට සැරයක් අවශ්‍ය නම් රවුටර් එක ඔටෝ රීස්ටාර්ට් වෙනවා ඔටෝ අප්ඩේට් එක හරි මෙතන ඊළඟට වැදගත් දෙයක් වෙන්නේ මේ ඩිවෙලොප් ඔප්ෂන්ස් වලට ගියාම ඔගලන්ට එනවා මෙතන බෑන් සිලෙක්ෂන් කියලා එකක් දැන් මේ රවුටර් එක ලංකාවේ තියෙන ඔක්කොම සර්විස් ප්‍රොවයිඩර්ස් ලගේ බෑන්ස් ටික වගේ සපෝට් කරනවා يعني 1 3 5 8 34 38 39 40 41 සේරම FTD සහ TDD බෑන්ස් මේක සපෝට් කරනවා ඉතින් මම පාවිච්චි කරන්නේ මොබිටෙල් සිම් එකක් මට උපරිම ස්පීඩ් එකෙන්නේ බෑන් 3 එකේ නිසා මම මේක බෑන් 3 දාලා සේව් කරලා තියෙන්නේ එතකොට හැමතිස්සෙම මේක බෑන් 3 එකට ලොක් වෙලා තියෙන්නේ ඉතින් ඔයගොල්ලෝ පාවිච්චි කරන කනෙක්ෂන් එක අනුව ඔයගලන්ට ඒක එහා මෙහා කරලා අවශ්‍ය නම් ලොක් කරගන්නත් පුළුවන් නැත්නම් ඕල් දාලා තිබුණොත් මේක ඔටෝ වැඩ කරනවා අවශ්‍ය සිග්නල් තියෙන විදිහට ඒ අවශ්‍ය බෑන්ඩ් එකට කනෙක්ට් වෙනවා හරි අපි දැන් ආයෙත් යමු හෝම් පේජ් එකට ඔව් ඉතින් මේ රවුට් එකේ ওই ෆන්ක්ෂන්ස් ටික තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ ඉතින් ඉස්සර ආපු ඉන්ටර්ෆේස් එකට වඩා ගොඩක් යූසර් ෆ්‍රෙන්ඩ්ලි ඉන්ටර්ෆේස් එකක් ඒ වගේම අලුතෙන් ගොඩක් ඔප්ෂන්ස් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ගොඩක් හොඳ රවුට් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට නොතේරෙන දෙයක් තියෙනවා නම් මට පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඒ සම්බන්ධව දන්න දෙයක් තියෙනවා නම් මම පිළිතුරක් දෙන්නම් ඔයගලන්ට.